බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි වාසනාවන්ත පින්වන්ත ඔබ හැම දිනාටම තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙකටම නෙදුක් භාවය නිරෝගී භාවය සුවපත් භාවයම සැලසේවා. සබ්බ දානං ධම්ම දානං ජිනාතේ. දානයන් අතර උතුම්ම දානය ධර්ම දානයයි. එනිසයි ශදහාවන්ත පින්වන්ත ඔබ සෑම දිනෙකටම මෙලෙසින් මේ උතුම් වූ ධර්ම ශ්‍රවණය සිදු කරන්නට බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාවේ මෙසදහම් විකාශයෙන් ඔබට මේ කාලවකාශය වෙත් කනු ලබන්නේ. සුපින තුනේ අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට අපගේ ගෞරවනීය වූ ආරාධනය පිළිගෙන අපගේ ධම්සභා මණ්ඩපයේට වැඩම බවදහලේ අවසරයි සිහිපත් කරන්නට පූජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර අපගේ පින්වන්ත ගෞරවනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේව පාදහාපි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දෙමින් ඊතාත්ම ගෞරවයෙන් යුක්තව මේ ධර්මානුශාසනාව සඳහා පිළිගනු ලබනවා. ඒ වගේම අද මේ උතුම් වූ ධර්මානුශාසනාව වේසෙද ඇති දායකත්වයේගෙන කටයුතු කරන ලබන්නේ දෝදරුවන් වන සර්දා මහත්මිය, ලක්ත්‍රිය මහත්මා, සමන් මහත්මා සහ බුද්ධිකා මහත්මිය, ඒ වගේම ලේලිවරුන් වන ජයන්ති, ශ්‍රියානි, නිර්මලා සහ දිල්රුක්ෂි යන පිරිසත්, බෑනාවරුන් වන පුෂ්ප කුමාර, මායා දුන් ඇතුළු ඒ බොනපුරු මිනිපිරියන් විසින් තමයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ. ඒ ශදහාවන්ත පින්වතුන්ගේ උතුම් වූ අරමුණු, උතුම් වූ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනේ මීළඟට කාලපකාශයේ වෙන්වන්නේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට මල්වට්ටිය අතගස්වා පූජා කරන්නටත් බැහැත් වට්ටියත් තිරණමා ගෞරවනීය දේශකයාණන් වහන්සේට මේ උතුම් වූ ධර්මානුශාසනාව සිද්ධ කරන්නට ආරාධනය කරන ඒ පුණ්‍යවත් මොහොතත් සමගින් එක් හාසු වන මොහොතයි. එසේනම් අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට වැඩමවා වදාළ අපගේ පින්වන්ත දේශකයාණන් වහන්සේට පාදහාපි වන්දනීය නමස්කාර පූරකව සාදු නාද ලබා දෙමින් මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට ආරාධනය කර සිටපා. අවසරයි අප පින්වන්ත ස්වාමීන්ද්‍රයාණන් වහන්ස. පින්තුනි, කවුරු සාදුකාරයක් පවත්වන්නේ? පන්සිල් සමාදන් වීමට සූදානම් වෙන්න නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, තတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං පහායවෝ ගමිස්සාමි කතං මේ සරණ මත්තනෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, මෙත් සදහම් විකාශය ඔස්සේ විකාශනය කරන අපේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ සර්දා, ඒ වාගේම ලක්ප්‍රිය, සමන් සහ බුද්ධිකා, ලේලිවරුන් වන ජයන්ති, ඒ වාගේම ශ්‍රියානි, නිර්මලා සහ දිල්ලුක්ෂි, බෑනාවරුන් වන පුෂ්පකුමාර මායාදුන්න සහ සියලු මුණුගුණු මිනිබිරියන් සෑම දෙනාමත් එකතු කරගෙන, ඒ වාගේම තම ඥාති හිතයිශී කල්යාණ මිත්‍ර හැම දෙනාමත් සම්බන්ධ කරගෙන මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ වර්ෂ 2011 මැයි මාසේ 10 දින මියපල්ලව සපත්වන්තේ දුණු ආරෙම් සෙනෙවිරත්න මහත්මා පියාණන් වහන්සේට පින් දෙන්නටත් වර්ෂ 1998 මැයි මාසේ 24 දින මියපරලව සපත්තුණු සෝමලතා තෙන්නකෝන් ආදරණීය මෑණියන්ටත් වර්ෂ 2019 සැප්තැම්බර් මාසේ 13 දින මියපරලව සපත්තුණු හර්ෂ රත්නායක සහෝදරයාටත් වර්ෂ 2004 පෙබරවාරි මාසේ 14 දින මියපරලව සපත්තුණු වසන්ත රත්නායක සහෝදරයාට පින් අනුමෝදන් කරන්ට, ඒ වාගේම ඒ ඇතුළු කොට ඇති වර්ග પરම්පරාවේ මිය ගිය සසරගත ඥාතීන්ටත් පින් දීලා මේ පින්කමට උදව් උපකාර කළ, සම්බන්ධ වුණු, අතහිත දුන්නු සෑම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරලා, ඒ වාගේම අද උපන්දිනයේ සමරන අශෝකා වික්‍රමරත්න ආදරණීය සහෝදරියට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය පුණ්‍යවන්ත ජන්මදිනයකට දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත්, ඒ වාගේ අපේ ගරු කටයුතු ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කරලා මෙත් ටීවී නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටම
බුද්ධාදී රත්නත්‍රයේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරලා අපි හැම දෙනාටමත් මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම වහවහා චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන නිවනින් සැනසෙන්න මේ උතුම් පින හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්නතුනි මේ වෙසක් සතියත් නිසා අපි කල්පනා කළා මේ දේශනාව දීඝනිකාය තුන්වෙනි කොටසේ මහා පරිනිබ්බාන සූත්‍ර දේශනාව ඇසුරෙන් මේ උතුම් ධර්ම දේශනාව පවත්වන්නට. පරිනිබ්බාන සූත්‍රයේ නැත්තහම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයට ගිය ගමන් මඟ පිළිබඳවයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. මේක දීර්ඝ දේශනාවක්, කාල වේලාවත් සීමිත නිසා පින්නතුනි දේශනාවේ අත්‍යවශ්‍ය හරය පමණක් පින්නතුනි ගෙන හැර දක්වමින් මේ දේශනාව සිද්ධ කරනවා. බුදුරජාන් වහන්සේ ජේතනාරාමේ වැඩ ඉන්න වෙලාවක සියලු භික්ෂූන්ට කතා කළා. කතා කළා අවසාන වශයෙන් ගාථාවක් දේශනා කළා. ඒ තමයි පරිපක්කෝ වයෝමයිහං. මහනි මන් දැන් ගොඩක් වයසයි. පරිත්තං මම ජීවිතං. මම ජීවත් වෙන්නේ තව බොහොම ටික කාලයයි. පහායවෝ ගමිස්සාමි. පහය කියන්නේ අතහරිනවා. මම නුඹල අතහැරලා දාලා යනවා. කතං මේ සරණ මත්තනෝ. හැබැයි මම නම් මගේ පිහිට හදාගත්තා කිව්වා. මේ ගාථාව දේශනා කරලා බුදුරජාන් වහන්සේ කතා කළේ ආනන්ද හාමුදුරුවන්ට. කතා කළා කියනවා ආනන්ද, අපි යමකුව ගිජ්ජකූට පර්වතයට පාත්‍ර සිවුරු සියල්ල සූදානම් කරන්නට කිව්වා. අනේ පින්නතුනි, සියල්ල සූදානම් කරලා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ ගිජ්ජකූට පර්වතයට වැඩම කළා. ගිජ්ජ කියන්නේ පින්නතුනි ගිජුලිහිණියට. කූට කියලා කියන්නේ පර්වතයට. ඒකනේ පර්වතයේ බැලු බැලමට පේන ගිජුලිහිණියගේ ඔළුවක් වගේ. පින්නතුට මතකයිද ගිජ්ජකූට පර්වතයේ මුදුනේ උඩ තියෙනව පින්නතුනි ගල් කුටියක්. ඊට පහලින් තව ගල් කුටියක් තියෙනවා. ඒක ආනන්ද හාමුදුරුවන් කුටිය. මේ කුටි දෙකම ආනන්ද හාමුදුරුවන්ටයි බුදුරජාන් වහන්සේට හදලා දුන්නේ කවුද? කොසල් ලජ්ජරුව. අදටත් ඉන්දියාව යන ඇත්තෝ ඉටිපන්දමක් හරි පහනක් හරි පත්තු කරනවා බුදුරජාන් වහන්සේ සමාපත්තිසුවෙන් සුළු මොහොතක් හරි මේ ස්ථානේ වැඩ හිටියානි කියලා. දැන් මතක තියාගන්න, ආයිමත් කවදාවත් අපේ බුදුහාමුදුරුවෝ ජේතනාරාමයට වඩින්නේ නෑ පින්නතුනි. මේ ජේතනාරාමෙන් පිට වුණු අවසාන දවසයි. ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට තමයි පින්නතුන්ට මතක ඇති අජාසත් රජුරවන්ට අදහසක් ඇති වුණා වජ්ජීන්නක යුද්ධ කරන්න ඕනේ කියලා. අජාසත් රජුරව මේක කිව්ව වස්සකාරගේ නැමැතියට. කතා කළ කෙන වස්සකාර මට මේ කල්පනාවක් ඇති වුණා වජ්ජීන්නක යුද්ධ කරන්න ඕනේ කිව්වා. හැබැයි දිනයිද පරදීද කියලා කියන්න බෑ. ඒක හරියටම කියන්න පුළුවන් කාටද? බුදුරජාන් වහන්සේට. ඒ නිසා වස්සකාර මේ දිනවල බුදුරජාන් වහන්සේ වැඩ හිටින්නේ ගිජ්ජකූට පර්වතයේ. නුඹට පුළුවන් නම් ඒතනට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න වජ්ජීන් එක්ක මම යුද්ධ කළොත් දිනයිද පරදීද කියලා. වස්සකාර ගියා. ඒ යනකොටත් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට පවන්සලනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ජීවිතයේ මේ අවසාන පින්නතුනි කාල පරිච්ඡේදේ. වස්සකාර ගිහිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා කියන බුදුහාමුදුරුවනේ, මම මේ ආවේ මගේ පණිවිඩයකට නෙවෙයි අජාසත් රජුගේ පණිවිඩයකට. මොකද්ද කියලා ඇහුවා. බුදුහාන්නේ අන්න අජාසත් සූදානම් වජ්ජීන් එක්ක යුද්ධ කරන්නට. බුදුහන්නේ දිනයිද පරදීද කියලා ඇහුවා. බුදුහාරුක පරදිනුම කියලා. ඇයි? මතක තියාගන්න වස්සකාර මම කිව්වා කියලා. අජාසත්තට කියන්න වජ්ජීනක යුද්ධ කරන්න පුළුවන් දිනන්න බෑ. හේතුව තමයි වජ්ජීන සතුව තියෙන සප්ත අපරිහානි ධර්මයක්. අපි ඉගෙන ගත දහම් පසල කාලේ සප්ත කියන්නේ හතක්නේ. අපරිහානි කියන්නේ පිරිහෙන්නේ නැහැ කියන එක. පිරිහෙන්නේ නැති කරුණු හතක් තියෙනවා. කාගාවද? වජ්ජීන සතුව. පළවෙනි එක තමයි වජ්ජීන නිතර නිතර සමගියෙන් රැස් වෙනවා. සමගියෙන් රැස් වුණා වගේ තමයි සමගියෙන් විසර ඕනම සමතියක් සමාගමක් පවතිනව පින්නතුනි සමගියෙන් රැස් වෙන්න ඕනේ, සමගියෙන් විසර යන්න ඕනේ. ඒක බොහෝ කලක් පවතිනවා. අද සමගියෙන් විසරුණ සම රැස් වුණාට සමගියෙන් විසර යන්නේ නැහනේ. එතකොට ඒ ප්‍රශ්න නැත්තම් ඒ ජීවිත නැත්තම් පින්නතුනි ආයතන ගොඩක් කල් පින්නතුනි පවතින්නේ නැහැ. දෙවෙනි එක තමයි වජ්ජීන කවදාවත් අනුංග රාජ්‍යවලේ බලහත්කාරයෙන් කුල කුමාරිකාවන් පැහැරගෙනවිල්ල පදිංචි කරවීමේ ඉතිරිතක් වජ්ජීන සතුව නැහැ. තුන, ඉස්තනදල පැවැතෙන කුල සිරිත් පුද සිරිත් ඒ සියල්ලම මේ විදියට ආරක්ෂා කරගෙන පවත්වාගෙන යනවා. ඒ පවත්වන්නට ඕනේ. මොකද ඒවා යල්පැනපු දේවල් ඒ විදා කාලට විතර අද කාලට ඕවා ගලපෙන්නේ නැහැ කියලා ඒ ඇත්තෝ කවදාවත් ඒව කරන්නේ. ඊළඟට කියනවා වජ්‍රරාජ්‍යයේ වැඩිමහලු වජ්ජීන්ට හොඳට ගරු සත්කාර පුද සත්කාර ආදී සිද්ධ කරනවා. තවත් කියන වැඩිමහල්ලන්ට සලකනවා. ඊළඟට
වජ්‍රරාජ්‍යයට ශ්‍රමණේකාවත් බ්‍රාහ්මණේකාවත් ආජීවකේකාවත් පරිබ්‍රාජකේකාවත් මේ කාටත් එක වගේ සලකනවා. මේ තමයි සප්ත අපරිහානි ධර්ම. මතක තියාගන්න වස්සකාර මේ අත මේ ටික මතක තියාගෙන අජාසත්තට කියන්න යුද්ධ කරන්න එපා කියලා. අජාසත් රජු යුද්ධ කරන එක නතර කළා. ටික දවසක් බුදුහාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතේ වැඩ ඉඳලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වැඩම කළා. තව ලස්සන දුප්පත් ගමක් තිබුණ අම්බලට්ටිකා කියලා. දැන් මේ ගමින් ගමට වඩිනවා. මේකේ අවසානයේ කොතනද? පින්නතුනි කුසිනානා නුවර. මේ වඩින්නේ නිවන් පුරයට. භාග්‍යතුන් වහන්සේ මේ අවසාන ගමන් මගයි පින්නතුනි වඩින්නේ. හැබැයි ආනන්ද හාමුදුරුව හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුව ආපහු ජේතනාරාමයට වඩි කියලා. ඒකනේ ගොඩක් අවසානම දුක හිතුනේ. මේ කරගෙන නොකිය. දැන් බුදුහාමුදුරුව කිව්වනම් ආනන්ද මගේ ඇඳ හදන්න එපා. මං ආයි ජේතනාරාමයට වඩින්නේ නෑ කිව්වනම් පින්නතුනි කවදාවත් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරුවත් එක්ක මේ ගමනින් නෑ. එතකොට බුදුහාමුදුරන්ට මේ අවසානම තවත් උපස්ථායකෙක් පින්නතුනි හොයන්න සිද්ධ වෙනවා. ඒසන් නොකිය පින්නතුනි මේ ගමනේ කරගෙන ගියත් එදා දේශනාවේ කියනවා අම්බලට්ටිකාවට වැඩම කළේ වෙන මොහකටවත් නෙමේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බලන්න. සරියුත් හාමුදුරුව ඈතම දැක්කා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවෝ වඩිනවා. දැකලා සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ පාත්‍ර සිවුරු සියල්ල පිළි අරගෙන බුදුහාමුදුරුවෝ කුටියට වැඩමගෙන ඇවිල්ලා සරියුත් හාමුදුරුව අහනවා බුදුහාමුදුරනේ කොහෙද වඩින්නේ කියලා ඇහුවා. සාරිපුත්ත මම මේ පිරිනිවන් පාන්න කුතුනානානුවරට යන ගමන් කිව්වා. එතකොට තමයි සරියුත් හාමුදුරුව බැලුවේ ඉස්සල්ලේ පිරිනිවන් පාන්නේ මමද එහෙම නැත්නම් බුදුහාමුදුරුවද කියලා. ලෝක ධර්මතාවයේ තමයි පින්නතුනි තථාගතයන් වහන්සේට කලින් අනිවාර්යෙන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ඊට කලින් පිරිනිවන් පානවා. ඒක ධර්මතාවයක් පින්නතුනි. එදා උන්වහන්සේ කල්පනා කළා සීළු සංස්කාරයන්නේ අනිත්‍යභාවයේ මෙනෙහි කරලා කියනවා බුදුහානි ඔබ වහන්සේට කලින් මම පිරිනිවන් පානවා. බුදුහාරවණෝ සාරිපුත්ත කොහෙද පිරිනිවන් පාන්නේ? බුදුහානේ ගෙදර. ඇයි? බුදුහානි මගේ අම්ම මිත්‍යා දෘෂ්ටිකයි. මගේ අම්ම රහතුන් හත් දෙනෙක්ගේ අම්ම කෙනෙක්. මං තමයි පවුලේ වැඩිමලා. මට බුදුහානි නංගිල තුන් දෙනෙක් ඉන්නවා. චාලා උපචාලා සීසු උපචාලා. ඒ නංගිල තුන් දෙනත් මහණ වුණා. මට මල්ල තුන් දෙනෙක් ඉන්නවා. චුන්ද රේවත උපසේන කියලා. ඒ තුන් දෙනත් මහණ වුණා. ඒත් බුදුහානි අම්ම මිත්‍යා දෘෂ්ටිකයි. රහතුන් හත් දෙනෙක්ගේ අම්ම කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් බුදුහාමුදුරුවනේ මං පිරිනිවන් පෑවොත් අනාගතයේ මිනිස්සු මට විතරක් නෙවෙයි දරුවෝ කොටම බයිනවා. අපිට බැන්න කියලා බුදුහාන්නේ අපිට පව් නැහැ. නමුත් මිනිස්සු කටවරද්දගෙන පව් කරගන්නවා. සරියුත් හාමුදුරුව ලෝකයක් හදන්න බණ කිව්වට අම්ම හදාගන්න බැරි වුණානේ කියලා. ඒ නිසා බුදුහාන්නේ මං අම්මට කොහොම හරි බණ කියන්න ඕනේ. හොඳයි. සාරිපුත්ත වඩින්න. එදා බුදු පින්නතුන්ට මතකයි සාරිපුත්ත මහරහතන් වහන්සේ නාලක කියන ගමට වැඩම කරලා අම්මට පින්නතුනි බණ කියලා අම්ම නිවන් මගේ පිහිටවල සෝවාන් මගේ පිහිටවල අම්මාට තිබුණු ණයෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ සදහටම නිදහස් වුණා. දැන් සරියුත් මහරහතන් වහන්සේට හැදුනා ලෝහිත පක්ඛන්දිකා කියන රෝගේ. දේශනාවේ කියනවා gedaradi me එක භාජනයක ලේ පිරෙනකොට ඒ භාජනය අස්කරනකොටම තවත් භාජනයක් තියන්න සිද්ධ වුණා. ඒ තරම් ලේ ගියා. ලේ පිට වුණා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශරීරයෙන් පින්නතුනි. ඒ සියල්ල සිද්ධ වෙද්දී තමයි සතරවරන් දෙවියොත් ආවා. මොකටද? උන්වහන්සේට උපස්ථාන කරන්න. පින්නතුනි මහා බ්‍රහ්ම රාජයේ පවාවා. කාටද? සරියුත්හාමුදුරුවන්ට උපස්ථාන කරන්නට. කෙසේ හෝ වේවා එදා සරියුත්හාමුදුරුව පිනිමන් පාන සුළු මොහොතකට කලින් කතා කළා මල්ලිට. මල්ලි තමයි චුන්දහාමුදුරුව. කතා කළගෙන මල්ලි මම මේ මෙච්චර කාලයක් පොරොප්පු දෙපට සිවුර. විශ්වයට තුන් සිවුරක් තියෙනවනේ. දෙපට සිවුරයි තනිපට සිවුරයි අඳනය. ඒකට කියන්නේ තුන් සිවුර කියලා. දෙපට සිවුර සරියුත් හාමුදුරුව මල්ලිට දීලා කියන මල්ලි මෙච්චර කාලයක් මේ පොරොප්පු දෙපට සිවුර මේක මගේ ඇඟේ තිබුණොත් ආදාහනය කරනකොට පිච්චෙනවා. ඒ නිසා මල්ලි මේ දෙපට සිවුර මං පිරිනිවන් පෑවට පස්සේ මේ ශාසනයේ කවුරු හරි කමක් නැහැ. සිවුරු අඩු භික්ෂුවක් වෙලා ඒ භික්ෂුවට මේ සිවුර පූජා කරන්න කිව්වා. එහෙම කියලා තනිපට සිවුරෙන් සරියුත් මහරහතන් වහන්සේ මුළු ශරීරයෙන් වහගත්තා. මේ සිවුරෙන් මුළු ඇඟ වහන්න පුළුවන්. ඇඟ කියන්නේ හිසේ සිට පාදාන්තය දක්වා පින්නතුනි වහන්න පුළුවන් මේ සිවුරෙන්. වහගෙන සීළු සංස්කාරයන්නි අනිත්‍යභාවයේ මෙනෙහි කරමින් සාරිපුත්ත මහරහතන් වහන්සේ එදා පින්නතුනි ගෙදරදීම පරිනිර්වාණයටපත් වුණා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ සරියුත් හාමුදුරුවන්ගේ දේහය දැව්වේ නිකන් නෙවෙයි සැවැන්දරා මුල් මිටිවලින්. සැවැන්දරා මුල් මිටිවලින් දවලා දේහය පින්නතුනි දින හතක් මිනිස්සුන්ට පින්නතුනි වන්දනා කරන්න තිබ්බා. ඒ සීළු දේ නිමා කරලා ධාතුන් වහන්සේලා ගත්තේ සුදු පාට පෙරහන් කඩේකට. කවුද ගත්තේ? චුන්ද හාමුදුරුව මල්ලි. චුන්ද සාමීන් වහන්සේ
සැරියුත් හාමුදුරුවන්ගේ සියලුම ධාතුන් වහන්සේලා අරගෙන ඇවිල්ලා උන්වහන්සේ දෙනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට. අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සියලුම ධාතුන් වහන්සේලා ගෙනවිත් දුන්න කාටද? ආනන්ද සාමින් වහන්සේට. ආනන්ද හාමුදුරුව මේ සියලුම ධාතුන් වහන්සේලා ගෙනවිත් දුන්න කාටද? බුදුරජාන් වහන්සේට. අන්න ඒ වෙලාවේ තමයි බුදුහාමුදුරුව සැරියුත් මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අතේ තියාගෙන කියන මහණෙනි, මේ ශාසනයේ දෙවන්ත වෘක්ෂයක් නම් ඒ දෙවන්ත වෘක්ෂයේ දකුණු අත්ත අද සදහටම කඩාගෙන වැටුණා කිව්වා. සාරිපුත්තගේ පරිනිර්වාණයත් එක්ක මහණෙනි මේ ශාසනයේ ලොකු හිස් බවක් තේරෙනවායි කිව්වා. ඒ හිඩස මකන්න පුළුවන් කෙනෙක් මහණෙනි මතක තියාගන්න කවදාවත් මේ ශාසනය ආයි උපදින්නේ නැහැ. ගහක දකුණු අත්ත කඩාගෙන වැටුනහම ඒ පැත්ත පළාතම පාළොයි. ඒ වගේ මතක තියාගන්න බුදුහාමුදුරුවෝ එදා මතක් කළේ සාරිපුත්තගේ පරිනිර්වාණයත් එක්ක මේ ශාසනයේ ලොකු හිස් බවක් තේරෙනවා කිව්වා. මහණෙනි සාරිපුත්ත කියන්නේ දරුවන් වදන අම්මා, මොග්ගල්ලාන කියන්නේ සාරිපුත්ත වදන දරුවෝ පෝෂණය කරන තාත්තා. ඇයි එහෙම කිව්වේ? පින්නතුනි, සැරියුත් හාමුදුරුවන්ට පුළුවන් කෙනෙක් ඉක්මනට සෝවාන් ඵලයේ පිහිටවන්න. ඉතුරු ටික පුළුවන් කාටද? මොග්ගලන මහරහතන් වහන්සේට. කෙනෙක් සෝවාන් ඵලයේ පිහිටවල දුන්නා මේ ඇත්තව සකුර්දාගාමි අනාගාමි අරිහත් ත්‍ත්වයන්ට පත් කරන්නේ මොග්ගලන් මහරහතන් වහන්සේ. එදා බුදුරජාන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා ලිච්ඡවීන්ට දීලා කියනවා එකම එක දාගැබක් අදලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සියලුම ධාතුන් වහන්සේලා පින්නතුනි තන්පත් කරන්නට කියලා. ඒ ආධාන කටයුතු සියල්ල අවසන් වෙලා පින්නතුනි සති දෙකයි ගියේ මොග්ගලන් මහරහතන් වහන්සේත් පිනිවන් පෑවා. සැරියුත් හාමුදුරුව පිනිවන් පාලා සති දෙකකට පස්සේ තමයි මොග්ගලන් මහරහතන් වහන්සේ පින්නතුනි පිනිවන් පෑවේ. උන්වහන්සේලා දෙනම පිනිවන් පාලා මාස 6කට පස්සේ තමයි ලෞතර බුදුරජාන් වහන්සේ පින්වන් පෑවේ. පින්නතුනි අතරක් ඇතුව තමයි පරිනිර්වාණ සිද්ධ වෙන්නේ. මේ ශාසනයේ ලොකු බරක් කුසල උත්තමයන්ගේ පරිනිර්වාණ ළඟ ළඟ සිද්ධ වෙන්නේ නැහැ. මොකද මිනිස්සුන්ට එහෙම වුණොත් ඒ දුක දරන්නට බෑ. එතකොට දැන් මේ යශෝදරාව පින්වන් පෑවේ අවුරුදු 78 දී. බුදුහාරු පින්වන් පාන අවුරුදු 2කට කලින්. අවුරුදු 80ක් නේ බුදුහා. එතකොට මේ දෙන්න එක දවසෙ නීපදුනේ. බුදු යශෝදරා පින්වන් පෑවේ අවුරුදු 78 දී. රාහුල පුංචි හාමුදුරුව පින්වන් පෑවේ අවුරුදු 55 දී. තවදසා දිවි ලෝකෙදී පින්වන් පෑවේ. යශෝදරාවටත් කලින් තමයි රාහුල පුංචි හාමුදුරුව පින්නතුනි පරිනිර්වාණයට පත් වුනේ. ඉතින් දේශනාවේ කියනවා මේ සියලු කටයුතු අවසන් කරලා අම්බලට්ටිකාවෙන් බුදුරජාන් වහන්සේ ඊට පස්සේ වැඩම කළා තව ලස්සන දුප්පත් ගමක් තුන නාදිකා කියලා. දැන් මේ ගමින් ගමට වඩිනවා බුදුහාමුදුරුව. නාදිකා ඒ ගමේ නම. ඒ ගමට වැඩියට පස්සේ තමයි ආනන්ද හාමුදුරුව වහන්නේ බුදුහාමුදුරුවනේ අපි දෙන්න ඉස්සරත් මේ ගමට ඇවිල්ලා තියෙනවනේ. එනට බුදුහාන්නේ මේ ගමේ ඉස්සර මිනිස්සු ගොඩක් ජීවත් වුණා. නම් බුදුහාන්නේ දැන් ඉස්සර හිට මිනිස්සු පේන්නවත් නැහැනේ. ඇයි බුදුහාන්නේ මිනිස්සු අඩු? බුදුහාමුදුරුව මතක් කළා ආනන්ද මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙන කාලයක් නෙවෙයි ආනන්ද මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන කාලේ. පින්නතුන් කවුරුත් දන්නවා අපි දේශනාවල කියලා තියෙන ආයුෂ අඩු උනේත් ලෙඩ වැඩි උනේත් මොකක්කන් නිසා නෙවෙයි ගව ඝාතන නිසා. හරක් මරන්න පටන් ගත්තනේ. මිනිසුන්ට කන්න මස් නැතුවට අන්තිමට ගවයත් මරාගෙන කන්න පටන් ගත්තා. බුදුහාඳුරු බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී වදාලා බ්‍රාහ්මණවරුනි ගවය මරන්න කලින් ලෙඩ තුනයි මිනිසුන්ට තිබුණේ. කාමාසාවයි පිපාසය බඩගින්න විතරයි. නමුත් හරක මැරුවට පස් තමයි ලෙඩ තුන 98 බවට පත් වුනේ. ඒක කියන්නේ අට්ඨානෞති මාගමුන් කියලා. අට්ඨානෞති මාගමුන් කියන්නේ 98ක් රෝග 99ක් පින්නතුනි ව්‍යාධි. හරක මරන්න කලින් ලෙඩ තුනයි තිබුණේ. කාමාසාවයි පිපාසය බඩගින්නේ. මැරුවට පස් තමයි ලෙඩ වැඩි වුනේ පින්නතුනි. ඒස ඉදිරියටත් හරක් මරන්න වෙන එකම දේ තමයි ආයුෂත් අඩු වෙනවා ලෙඩත් පින්නතුනි වැඩි. ලෙඩ වැඩි වෙනවා කියන්නේ ඉතින් ආයුෂ අනිවාර්යෙන් පින්නතුනි අඩු වෙනවා කියන එකනේ. දැන් බුදුහාමුදුරු දේශනා කළේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයේදී ගවය මරපු දවසේ දෙවියොත් දුක් වුණානේ. ඇයි ඒ ගවය මරපු දවසේ මේ මිනිස්සයා වම් අතින් අල්ලගත්ත හරකගේ අඟ දකුණු අතින් ගත්ත මන්නේ අරගෙන හරකයි බෙල්ලට පළවෙනි වතාවට මන්න පහර ගහපු දවසේ හරක ඇඬුවා. හරකයි කඳුළු මේ මහ පොළවට වැටුණා. කාගේ කඳුළින් පොළව තෙත්ුණත් ගවය කඳුළු වලින් පොළව තෙත්ෙන්න හොඳ නැහැ. පින්නතුනි එදා ගවයේ කඳුළු දැක්ක දෙවියන් මනුස්ස ලෝකේ පැත්තට හැලී කිව්වා අපරාදේ මෙච්චර හොඳට ලස්සනට තිබුණු මේ මනුස්ස ලෝකේ අද ඉවරයි. අද අධර්මයේ උපන්නා කිව්වා. දෙවියන් කිව්වේ අද අධර්මයේ උපන්නා කිව්වා. ඒ නිසා ආනන්ද ආයුෂ වැඩි වෙනවනේ ආනන්ද ආයුෂ අඩු වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් මේ නාදිකා ගමේදී බුදුරජාන් වහන්සේට මුණ ගැහෙනවා පින්නතුනි දාසියක්. ඒ වෙන කවුරුවත් නෙවෙයි අනාථ පින්නක තිරුතමයි ගෙදර වැඩ කරපු දාසිය. ඇගෙන් අහන බුදුහාඳුරෝ පුන්න කොහොමද සැපසනීප කියලා ඇහුවා. බොහෝ කාලයකදී හම්බුනේ
පුන දාසිය කියන ඔබහන්සිට පිං සිද්ධ වෙන්න බුදුහාමුදුරුවනේ මම දාසිභාවයෙන් නිදහස් වුණා. ඒ වාගේම සංසාර දුකිනුත් නිදහස් වුණා. ඒ කතාව පින්නතුට මතකයි. පින්නතුනි අපේ බුදුහාමුදුරු බුදු වෙච්ච අලුත වස් කාලයක් ගත කරන්න තුන් මාසයකට කැලෑවට වඩින්න යන සූදානම් වුණා. මේ ආරංචි වුණ අනාථ පින්නික සිරිතුමාට. ආරංචිලා මෙතුමා පන්සලට ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියන බුදුහාන්නේ මට ආරංචියක් ආවා තුන් මාසයකට කැලෑවට වඩිනවයි කියලා. බුදුහාන්නේ වඩින්න එපයි කිව්වා. බුදුහාරුකව කවුරු කිව්වත් මගේ ගමන නවත්තන්න කාටවත් බෑ, මං තුන් මාසයකට වඩින්නේ, තුන් මාසකින් පස්සේ මං ආපහු වඩිනවා. අනේ මෙතුමා ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා පුටුවේ වාඩිලා කල්පනා කරගෙන දසාතේ කල්පනා කරනකොට මේක දැක්ක ගෙදර වැඩ කරන දාසිය කවුද? පුන්නා. දැකලා අහනවා, කියනවා, "සිරිතුමනි, දැන් වෙනද පන්සලට ගිහිල්ලා බුදුහාමුදුරු බල්ලාම සතුටින් ඉන්නවනේ. අද මොකද හෙව දුකින් ඉන්නේ?" බලන්න පුන්නා, බුදුහාමුදුරු අපිව දාලා වඩින්න හදන්න කිව්වා. ආයේ තුන් මාසයක් යනකම් මම නම් ජේතනාරාමයට යන්නේ කිව්වා. මේ පුන්නා දාසිය අහනවා, "හරි. බුදුරජාන් වහන්සේ වඩින ගමන මම නතර කළොත් ඔබතුමා මට මොනවද දෙන්නේ?" අනිවෙත්තුමා කියනවා, "මේ 54 කෝටියක් ධනෙ වේදම් කරලා පන්සල හදලා දීපු මම කියන දේවත් අහන්න නැතිකොට මේ නුඹ කියන දේ බුදුහාඳුරෝ හයිද පුන්නා?" ඒත් පුන්නා අපව අහනවා, "දැන් මට කියන්නකෝ නතර කළොත් මොනවද දෙන්නේ කියලා?" අනිවෙත්තුමා කියනවා, "බුදුහාඳුරෝ නතර කරන්න පුළුවන් නම් මේ 16ක් ඉඳුල් හොදන්නේ, ගෙදර බත් උයන්නේ, ගෙවල් සුද්ධ කරන්නේ, ගේ යතු ගන්නෙ. එහෙව් 16ක් දැන් හදනවා බුදුහාඳුරෝ නතර කරන්න." කිව්වා, "දාසිභාවයෙන් නිදහස් කරන එක බුදුහාරු නතර කළොත්." පින්නතුට මතක ඇති, පුණා දාසී සුදු වැඳගෙන ජේතනාරාමයට ගිහිල්ලා බුදුහාරුවන්ට වන්දනා කළ කෙන බුදුහාමුදුරුවනේ, "මා වෙනුවෙන් නවතින්න, මා වෙනුවෙන් නවතින්න, මා වෙනුවෙන් නවතින්න" කිව්වා. බුදුහාඳුරුව අහන පුණා, "හරි, දැන් නැවතුණා කියමුකෝ මම. එතකොට මොනවද ඔයාලට ලැබෙන්නේ?" "මට මොකුත් ලැබෙන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. ඔබ වහන්සේ තුන් මාසයකට වඩින ගමන් නතර කළොත් මම අද ඉඳලා මං හිතුවේ කතාව කියයි කියලා. නමුත් මතක තියාගන්න පින්නතුනි, අපිට වැඩිය පින්නතුනි පුණා දාසිය බුද්ධිමත්. පුණා දාසිය කිව්වේ, "බුදුහාමුදුරුවනේ, ඔබ වහන්සේ වඩින ගමන් නතර කළොත් මම අද ඉඳලා මැරෙනකම් පන්සිල් ලකිනවා" කිව්වා. "මං අද ඉඳලා මැරෙනකම් පන්සිල් ලකිනවා" කිව්වා. "සාදු සාදු පුණා, පොරොන්දු වෙනව නම් මට මැරෙනකම් පන්සිල් ලකිනවා" කියලා. "එහෙනම් මගේ ගමන මම නවත්වනවා" කිව්වා. බුදුහාරු ගරු කළේ පුණටද? නෑ, බුදුහාරු ගරු කළේ පන්සිල් වලට. දැක්කනේ, අපිට හොමුණා නම් අපි කියන්නේ ඔය කතාව තමයි. ඒ කියන්නේ ඒ පිහිටෙන් හරි කමක් නෑ, දාසිභාවෙන් නිදහස් වෙන්න. නමුත් පින්නතුනි, ඇය කිව්වනම් දාසිභාවෙන් නිදහස් කරනවා කියලා බුදුහාඳුරු කවදාවත් ගමනක් නතර කරන්නේ නෑ. ඒක දාසිභාවයාගේ වෘත්තිය. නමුත් පින්නතුනි, සංසාර දුකෙන් නිදහස් වෙන්න මාවත පින්නතුනි සීලය. බුදුහාරු සාදු සාදු පුණා, පන්සිල් ලකිනවගල පොරොන්දුන මම නතර කරන්න ඕක ගමනේ. ඔයත් හිතන්න, සීලයටත් පන්සිල් වලටත් තුන් පාරක් සාදු කියපු උත්තමෙක් මේ බුදුරජාන් වහන්සේ. ඔයත් පෝදාර රකින්න අටසිල් වලට බුදුහාඳුරු කී පාරක් සාදු කියයිද? දැක්කනේ, ඒ ලස්සන තනක් එතන මතක තියාගන්න පින්නතුනි. එදා නාදිකා කියන ගමේදී ඇය ගොඩාක් සිද්ධියක්, ඈත අති සිද්ධියක්. නමුත් බොහෝ කාලයකට පස්සේ තමයි බුදුහාඳුරුවන්ට මේ නාදිකා ගමේදී පුන්නව මුණ ඒකනේ ඇහුවේ, "පුන්න කුම සැපසනීප" කියලා. ඇයි කිව්වනේ? ඔබ හන්දට පින් සිද්ධ වෙන්න දාසිභාවන නිදහස් වෙනවා කිව්වා. සංසාර දුකිනුත් නිදහස් වෙනවා කිව්වා. දැන් ඔන්න ගමන මග මතක තියාගන්න. ජේතනාරාමෙන් ගිජ්ජකූට පර්වතයට, ගිජ්ජකූට පර්වතයෙන් අම්බලට්ටිකාවට, අම්බලට්ටිකාවෙන් නාදිකා ගමට, නාදිකා ගමෙන් දැන් බුදුරජාන් වහන්සේ වඩිනවා. තව ලස්සන රාජ්‍යයක් තිබුණා, මගධ රාජ්‍යය කියලා. මගධ රාජ්‍යය නම් ඉතින් බුදුහාමුදුරු වැඩියම කියනවා, "ආනන්ද, මේ මගධයට හරියට දිවි ලෝකෙන් මොකද තවිසා දිවි ලෝකෙන් භාගයක් කඩාපාත්ලා වගේ" කිව්වා. ඒ කියන්නේ මගධය එතරම් ලස්සනයි. බලන්න කියපු කතාව, "මගධයට ආනන්ද තවිසා දිවි ලෝකෙන් භාගයක් කඩාපාත්ලා වගේ" කිව්වා. ඒ තරම් ලස්සනයි. මගධ මිනිස්සු ලස්සනයිනේ. මේ ලෝකේ ලස්සන මිනිස්සු ඉන්න එකම රටනේ ඉන්දියාව. අව ලස්සන මිනිස්සු ඉන්නේ ඉන්දියාවේ තමයි. මේ දෙපැත්තම තියෙනවනේ, සැප දුක, ලස්සන අව ලස්සන, දුප්පත් පොහොසත්, ඒ අන්ත දෙක නොවෙනස්ව තියෙන එකම රටක් තියෙනවා මේ ලෝකේ ඉන්දියාව. ඒ බුදු රටක තමයි පින්නතුනි බුදුවරු
බුදුර පහළ වෙන්නේ. අන්ත දෙකම තියෙනවනේ. එතකොට බුදු කෙනෙකුට බණ කියන්න හරි ලේසි පහසුයි පින්නතුනේ. හැම ජාතියක මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා ඒස බුදුවරු කවදාවත් ඉන්දියාව නැත්තම් දඹදිව පින්නතුනි අත්හරින්නේ නැහැ. ඒක දේශනාවේ කියනවා පින්නතුනි. ඊට පස්සේ මගධ රාජ්‍යයේ බුදුහාමුදුරු වැඩියයි කිව්වහම මේ සිටුව රජවරු බොහෝ දෙනෙක් බුදුහාමුදුරන්ගෙන් බණ අහන්න ආවා. ඒ බණ කියන වෙලාවේ බුදුහාමුදුරු මතක් කරනවා මගධ රටවැසියනේ ඇත්තටම මේ නගරේ බොහොම ලස්සනයි. හැබැයි ලස්සන විතරයි මට පේන්නේ පින් කරන බවක් නම් පේන්න නෑ කිව්වා. හොඳට පින් කරන්න පින් කරලා ඒ පින සම්මෙත් දුෂ්ටක දෙවියන්ට අනුමෝදන් කරන්න කිව්වා. මොකද මේ වගේ ලස්සන තියෙන තැන්වලට දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙනවා කිව්වා. එකක් හොඳට මතක තියාගන්න, පිළිවෙලකට ලස්සන පිරිසිදුව තියෙන තැන්වලට විතරයි දෙවියන්ගේ ආශිර්වාද ලැබෙන්නේ. නිකන් නෙවෙයි, බුදුන් වැඳලා ඒ පින සම්මෙත් දුෂ්ටක දෙවියන්ට අනුමෝදන් කරන්න ඕනේ. අපිරිසිදුව බුද්ධ වන්දනාවක් කරන්න එපා කවදාවත්. පිරිසිදුව බුද්ධ වන්දනාව කරන්න ඕනේ. බුදුන් වන්දන දෙන දුවිල පොදක්වත් තියන්න එපා. ගිලම්පස තියෙන වීදුරුව පවා හැමදාම සබන්දාලා හොදන්න ඕනේ. පිළිවෙලකට ලස්සනට පින්නතුනි බුද්ධ පූජාව තියන්න ඕනේ. එහෙම කරලා බුදුන් වැඳලා සම්මෙත් දුෂ්ටක දෙවියන්ට පින් දෙන්න ඕනේ. ඒ වගේ ලස්සනට පිළිවෙලකට තියෙන තැන්වලට තමයි දෙවියන්ගේ ආශිර්වාදයේ ලැබෙන්න පින්නතුනි. ඒක හොඳට මතක තියා. අනිත් එක හැමදාම උදේට අවදි වෙනකොට හිතන්න ඕනේ අද මගෙන් කාටද පිහිටක් සැලසෙන්නේ කියලා. ඒක වතුර වීදුරුවකින් වෙන්න පුළුවන්. වචනයකින් වෙන්න පුළුවන්. පුංචි උදව්වක්නේ. එතකොට යා අනිවාර්යෙන් උදේ නැගිටිට සිතුවිල්ලෙන් නම් දවස ගෙවෙන්න කලින් අනිවාර්යෙන් පින්නතුනි මොකක් හරි දෙයක් කරනවා. වෙන මොහොකටවත් නෙවෙයි, ඇඳට ගිහිල්ලා සතුට වෙන්න. ඇයි ඒක හිත හිත කල්පනා කර බුදුහාඳුරුත් හැමදාම අවදි වුණේ එහෙමනේ. ඒ විදිහට අපිට බෑ. මේ කියන්නේ පින්නතුනි අපිට පුළුවන් ඇට හිතන්න ඕනේ අද මගෙන් කාටද පිහිටක් සැලසෙන්නේ. ඒක වචනේ වචනයෙන් හරි පින්නෙකුට උදව් කරන්න පුළුවන් නම් පින්නතුනි කොච්චර වටිනවද. ආන්නේ විදියට හිතන්න ඕනේ මේ වෙසක් සමයේ. එය පටන් ගන්න ඕනේ පින්නතුනි. එය පටන් ගත්තාම ජීවිතේ බොහොම ලස්සනයි. අනිත් එක මිනිස්සු කොච්චර වැඩ කරලා කාර්යබහුල ජීවිත ගත කරලා ඇඳට ගියා සමහරු නිින්ද යන්නේ නැහනේ. ඇයි කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක ඕවා මනසට ගලන් එනකොට ඔළුවන රක් වුණාම නිින්ද යන්නේ. එහෙමත් තියෙනවා පින්නතුනි. අර මනස හොඳට පිරිසිදුව තිබුණොත් තමයි හොඳට පින්නතුනි නිදා ගන්න පුළුවන්. මොකද එයා දවස ගෙවෙන්න කලින් මොකක් හරි යහපතක් ලෝකයේ වෙනුවෙන්, සමාජයේ වෙනුවෙන් පින්නතුනි දෙයක් කරනවනේ. එහෙම කළා මේ ගැන හිතේ සතුට වෙන්න පුළුවන්. සතුට වෙනකොට ලේ ධාතුව හොඳට පාරිශුද්ධත්වයට පත් වෙනකොට පින්නතුනි හොඳට නිින්ද යනවා. ඒකනේ කිව්වේ සුඛං සුපති. ඒකමනි පින්නතුනි සුඛං ප්‍රතිබුද්ධති. ඒ බොහොම ලස්සනට පින් නිදා ගන්නත් පිබෙදෙන්නත් මේ දෙකම පින්නතුනි පුළුවන්කම තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ මේ අනුශාසනාවත් කරලා මගධ රටවැසියන්ට ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වැඩම කළා. පින්නතුනි මතකයි අඹපාලි. අඹපාලිට තිබුණ අඹවත්තා. ඒ අඹවත්තට බුදුහාඳුර වැඩම කළා. එහෙම ඉන්නකොට කවුද මිනිස්සේ ගිහිල්ලා අඹපාලිට කිව්වා අඹපාලි නුඹට ලොකු ලාභයක් ලැබිලා තියෙන්නේ. අන්න අඹවත්තට බුදුහාඳුර වැඩලයි කිව්වා. අඹපාලිගේ වෘත්තිය දන්නවනේ. එතකොට අඹපාලි දුවගෙන ආව අඹවත්තට. ඇවිල්ලා අඹපාලි බුදුහාඳුරන්ට කියන බුදුහාඳුරුවනේ මට ලොකු සතුටුයි ඔබ වහන්සේ මගේ අඹවත්තට වැඩපු එක. බුදුහාන්නේ මගේ ගෙදර තියෙන මේ ළඟ ඔබ වහන්සේට පුළුවන් නම් දානෙට වඩින්න කිව්වා. බුදුහාඳුර දානි බාරගත්තා. දැන් අඹපාලි පින්නතුනි ගෙදර යනවා. දැන් උජාරුවෙන් යන්නේ. දේශනාවේ කියනවා ඇයි බුදු ගුණ කියනවා, ගීත කියනවා, සින්දු කියනවා. ඇයි බුදුහාඳුරු දානි බාරගත්තනේ. මෙහෙම යනකොට ලිච්ඡවෙන් එනවා බුදුහාඳුරු මුර ගහන අඹපාලිගේ අඹවත්තට. දැන් අඹපාලි දානට ආරාධනා කරලා ගෙදර යනවා. ලිච්ඡවෙන් එනවා බුදුහාඳුරු බලන්ට. මොකද මේ දෙගොල්ල පාරදී මුණ ගැහුණා. අඹපාලි ලිච්ඡවෙන්. ලිච්ඡවෙන් අඹපාලිගෙන් අහනවා අඹපාලි මොකද නිකන් අද හරි ආඩම්බරෙන් වගේ කියලා ඇහුවා. ආඩම්බර නැතුව මොකද මම මේ බුදුහාඳුරුවන්ට දානට ආරාධනා කරලා ගෙදරත් යන ගමන් කිව්වා. එතකොට ලිච්ඡවෙන් අහනවා අඹපාලි බුදුහාමුදුරුවන්ට දෙන දානේ අපිට දෙන්න බැරිද කියලා ඇහුවා. අඹපාලි කියනවා දඹදිවෙන් භාගයක් මට මගේ නමට ලියලා දුන්නත් හෙට බුදුහාමුදුරුවන්ට දෙන දාන්න දෙන්නේ නැහැ කිව්වා. ආයෙත් අහන්න දෙයක් අරක දෙන්න මේක දෙන්න අහන්න දෙයක් නැහැනේ. දඹදිවෙන් භාගයක් ලිච්ඡවීන්ට තමයි දඹදිව ගොඩක් අයිති. ඒ කියන්නේ දඹදිවෙන් භාගයක් නමට ලියලා දුන්නත් බුදුහාමුදුරුවන්ට දෙන දාන්න දෙන්නේ නැහැ කිව්වා. ලිච්ඡවීන් කාටවත් පෙරදුන්නේ නැහැ. ලිච්ඡවීන් පෙරදුනේ අඹපාලිට විතරයි. දුන්නේ අඹපාලි දානේ. කොමාරි අඹපාලිගේ දානෙත් වළඳලා ඊට පස්සේ පින්නතුනි බුදුරජාන් වහන්සේ වැඩම කළා. පින්නතුන්ට මතකයි මේ අතරින් පතර කියන්නේ චාපාල චෛත්‍යස්ථානයේට. මේක දීර්ඝ දේශනාවක්.
චාපාල. ඒ චාපාල චෛත්‍යස්ථානයට වැඩම කරපු වෙලාවේ පින්නතුන්ට මතකද බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරන්ට කිව්වා, ආනන්ද සතර ඉද්ධිපාද වඩපු බුදු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩෙන්න පුළුවන් කිව්වා. සතර ඉද්ධිපාද ඡන්ද, චිත්ත, විරිය, වීමංස. ඡන්ද කියන්නේ කැමැත්ත, චිත්ත කියන්නේ සිත, විරිය කියන්නේ කායික මානසික වීරයට, වීමංසා කියලා කියන්නේ පින්දුතුනි බුද්ධියට. යමක් කරන්න ඡන්ද කැමැත්ත තියෙන්න ඕනේ, කැමැත්ත තිබුණට මදි චිත්ත හිතක් තියෙන්න ඕනේ, හිතක් තිබුණට මදි කායික මානසික වීරය හයිය තියෙන්න ඕනේ, හයිය තිබුණට මදි ඒ හයිය පාවිච්චි කරන්නේ කුසලයට ද අකුසලයටද කියලා තේරුම් ගන්න බුද්ධියක් තියෙන්න ඕනේ. සතෙක් මරන්නත් වීර කරන්න එපයි, සතෙක් මරන්නත් වීර කරන්න, නමුත් පින්දු දිද්දිපාද ධර්මයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක කුසලයේ සඳහා වීර කරනවා නම් ඒක ඉද්ධිපාද ධර්මයක් බවට පින්නතුනි පත් වෙනවා. සතර ඉද්ධිපාදනේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල එක් කොටසක්. ඒක වෙන පැත්තක් පින්නතුනි. බුදුහාමුදුරු මතක් කළා, සතර ඉද්ධිපාද වඩපු කෙනෙකුට ආරාධනා කළොත් කල්පයක් වුණත් වැඩි ඉන්න පුළුවන්. නමුත් ආනන්ද හාමුදුරන්ට ඒ ආරාධනාව කරන්න බැරි වුණා. අපි හිතමු මෙහෙම, බුදුහාමුදුරුවන්ට ආරාධනා කළා ආනන්ද හාමුදුරු බුදුහානේ කල්පයක් වැඩි ඉන්න, බුදුහාමුදුරුත් ආරාධනා බාරගත්තා. එහෙනම් මෙලහකටත්, ඒ කියන්නේ තාමත් බුදුහාමුදුරු මේ ලෝකේ වැඩ ඉන්නවද නැද්ද? දැන් ආනන්ද හාමුදුරුව ආරාධනා කරන බුදුහාමුදුරනේ මේ කල්පයක් මේ ලෝකේ වැඩ ඉන්න, බුදුහාමුදුරුත් ආරාධනා බාරගත්තා. එහෙනම් මෙලහකටත් තාමත් බුදුහාමුදුරු මේ ලෝකේ වැඩ ඉන්නවද නැද්ද? එහෙම ඉන්න බෑ පින්නතුනේ. එතන කල්පය කියලා කියන්නේ මතක තියාගන්න එදාට තියෙන පරම ආයුෂ අවුරුදු 120නේ. 120 ඉන්නේ බුදුහාඳුරන්ට බැරි වුණේ. සමහර විට උන අපරාධය අනන්තයන්ට බැරි වුණේ බුදුහාන්ට ආරා එහෙම කළා නම් බුදුහාර මෙලාකටත් මේ ලෝකෙ ඉන්නවනේ කියලා. එහෙමන්න බෑ පින්නතුනේ. බුදුහාඳුරුවොත් එදාට තියෙන පරමාශ්‍රය යටත් වෙන්න ඕනේ. අවුරුදු 120 ඉක්මවා ජීවත් වෙන්න බෑ පින්නතුනේ බුදුහාඳුරු. ආනන්ද හාඳුරු ආරාධනා කළත් නැතත් එක්ක බුදුහාඳුරු අවුරුදු 90න් හරි 100න් හරි 110න් 120න් හරි මෙලාකටත් බුදුහාඳුරු පිනවන් පාලා පිනවන් පා මේ ශාසනයේ වැඩිපුර මාවිශ භුක්ති විඳි බක්කුල මහරහතන් අවුරුදු 260ක් හිටියනේ. ඊට පස්සේ වැඩිපුර හිටියේ මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 250ක් හිටියනේ. අනිත් අතට 130යි 120යි ඒ විදිහට පින්නතුනි ජීවත් වුණේ. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි, එදා බුදුරජාන් වහන්සේ ආයු සංස්කාර අතහැරියාම චාපාල චෛත්‍ය ස්ථානයේදී පින්නතුන්ට මතක ඇති මේ මිහිතලයේ කම්පා වුණා. එතකොට තමයි ආනන්ද හඳුරු වහන්නේ, ඇයි බුදුහාමුදුරුවනේ මේ හදිසිය මහ පොළව කම්පාවටපත් උනේ? ආනන්ද, මහ පොළවක් නිකං කම්පා වෙන්නේ නැහැ. ආනන්ද මතක තියාගන්න, මහ පොළවක් කම්පා වෙන්න හේතු 8ක් තියෙනවා මේ ලෝකේ. 1. ආනන්ද, මේ අපි ඉන්නේ වතුරක් උඩ. සෑහෙන දුරකට මේ මහ පොළව හාරගෙන හාරගෙන යනකොට මහා මොහොදක්කා සමාන ජලකඳක් තියෙනවා මේ පොළව යට. හැබැයි බැරි වෙලාවත් ආනන්ද මේ ජලකඳ හෙලවුනොත් මේ පොළවත් හෙලවෙනවා. 2. චිත්ත වසී භාවයේ, ඒ කියන්නේ හිත හොඳට දියුණු කරපු ඇත්තන්ට හිත දියුණු කිරීම හේතු කොටගෙන ආනන්ද මහ පොළොවක් කම්පා කරවන්න පුළුවන්. 3. මහබෝසත් උතුමේ යම් දවසක මෞකසී පිළිසිඳ ගන්නවද ආනන්ද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 4. ඒ මහබෝසත් උතුමා යම් දවසක මෞකසී මේ ලෝකෙට බිහි වෙනවාද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 5. ඒ බෝහතන් වහන්සේ යම් දවසක සම්මා සම්බුද්ධත්වයට පත්වනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 6. ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරනවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. 7. ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක ආයු සංස්කාර අතහරිනවද එදාටත් මහ පොළොව කම්පා වෙනවා. 8. අන්තිමේක, ඒ බුදුරජාන් වහන්සේ යම් දවසක අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවද එදාටත් ආනන්ද මහ පොළොව කම්පා. ආන්න එතකොට තමයි ආනන්ද හාමුදුරු දැනගත්තේ, එහෙනම් දැන් මේ පොළොව කම්පා වුණේ මගේ බුදුහාමුදුරු මටත් නොකියා ආයි සංස්කාර අතහැරිය. එහෙනම් එතකොට තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්න පටන් ගත්තේ, දෙයනේ මම දැන් කාගේ සිවුරු සෝදන්නද, කාගේ පාත්‍රය හෝදන්නද, කාටද මං උණුපැන් හදන්නේ, කාටද මං දානි හදන්නේ? මතක් වෙනකොට ආනන්ද හාමුදුරුට ගොඩාක් දුක හිතුණා. මේ දුක වාවන්න බැරි ආනන්ද හාමුදුරුව පින්නතුන්ට මතකයි අඬන්න පටන් ගත්තා. එතකොට තමයි බුදුහාමුදුරුව මතක් කරන්නේ, ආනන්ද අඬන්න වැළපෙන්න එපා, සියලු සංස්කාරයන්නි අනිත්‍යභාවයේ මං හැමදාමත් ආනන්දට කියලා දීලා තියෙනවා. ආනන්ද මට අවුරුදු 55ක් වෙනකොට තමයි ආනන්ද බාරගත්තේ මට උපස්ථාන කරන්නම් කියලා. එදා මෙදා තුර අවුරුදු 25ක් දෙහිතක් නැතුව ආනන්ද මට උපස්ථාන කළා. ආනන්ද හොඳට මතක තියාගන්න,
නුඹ එක රැයකදී මේ අවුරුදු 25ම එක රැයකදී හැමදාම මේ පහනත් පත්තු කරගෙන මගේ කුටිය වටේට ආනන්ද තුන් වතාවක් ප්‍රදක්ෂිනා කළා. මට ඒක මතකයි. ආනන්ද නුඹ හිතනව ඇති නුඹ කුටිය වටේ මගේ ප්‍රදක්ෂිනා කරනකොට මං හොඳට සැතපෙල හිටියා කියලා. නෑ ආනන්ද, නුඹ මාව ආරක්ෂා කළා වගේ මමත් ආනන්ද නුඹව ආරක්ෂා කළා. ආනන්ද දුක් වෙන්න වැළපෙන්න කරුණු කාරණා නෙවෙයි. ආනන්ද නුඹ ගොඩාක් ලස්සනයි කිව්වා. එතකොටවත් හිත හැදෙද්දි බලන්න. නුඹ ගොඩාක් ලස්සනයි කිව්වා. ආනන්ද බණගෙන කොටත් ලස්සනයි, උපස්ථාන කරන ලස්සනයි, පින්ඩපාද බණ ලස්සනයි, අඹදෙන කොටත් ලස්සනයි. ආනන්ද ආනන්දගේ පරිනිර්වාණය ඔක්කොටම ලස්සනයි කිව්වා. එතකොට තමයි ආනන්ද අඳුරහන්නේ බුදුහන්නේ මොනව ලස්සන වුණත් පරිනිර්වාණය ලස්සන වෙන්නේ කොහොමද? ආනන්ද මතක තියාගන්න, නුඹ පිරිනිවන් පාන්නේ මේ ලෝකේ කිසි කෙනෙක් පිරිනිවන් පාපු නැත්තනකයි කිව්වා. කොහෙද? ආනන්දර පින්මන් පෑවේ පින්නතුණු යහසේ. උන්වහන්සේට ආදාහන මළු වුණේ යහස. උන්වහන්සේට චිතකයක් තිබුණ නෑ පිරිනිවන් පාන්න. ඒක ලස්සන කතාවක්. කෙටියෙන් පින්නතුණු කියන්නම්, ආනන්ද හාමුදුරු අවුරුදු 120ක් හිටියා. අවුරුදු 220 අවසාන කාලේ උන්වහන්සේ ජීවත් වෙන රෝහිණී කියලා නදියක් තියෙනවා ඉන්දියාවේ. ඒ නදිය දෙපැත්තේ ගම් දෙකක් තියෙනවා. ගම් දෙකේ මිනිස්සු ආනන්දහන්ට හරි ආදරෙයි. එහා ගොඩ මිනිස්සුන්ට දවසක් ආනන්දාරු ගෙන් කිව්වා, මිනිස්සුනේ මං අහවල් දවසේ පින්වන් පාන. එහා ගොඩ මිනිස්සු කිව්වනේ, ඔබ වහන්සේ කොහිවත් පින්වන් පාන්න එපා, අපේ ගමේ පින්වන් පාන්න. මොකද ඔබ වහන්සේ වැඩිපුර සැලකුවේ අපිනි කිව්වා. මෙහා ගොඩ මිනිස්සුන්ට කිව්වා පින්වන් පානවා කියලා. මෙහා ගොඩ මිනිස්සු කිව්වා, මේ ඔබ වහන්සේට වැඩිපුර පින්ඩපාය දුන්නේ අපි. ඒස අපේ ගමේ පින්වන් පාන්න කිව්වා. දැන් එහෙ මිනිස්සු කියන එහෙ පින්වන් පානලු. ආනන්දර කල්පනා කළා, මෙcek කල් ම කිසි මිනිහෙක් මාත් එක්ක තරහ වෙලා නැහැ. තරහ වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ පරිනිර්වාණයේ වෙලාවේ තරහ කරගන්න ඕනේ නැහනේ. දෙගොඩ මිනිස්සුන්ට දෙපැත්ත මිනිස්සුන්ට කිව්වා, මං අහවල් දවසේ පින්වන් පානවා. ඔක්කොටම ඕනේ පරිනිර්වාණය බලන්නනේ. එදාට ගඟ දෙපැත්තේ මිනිස්සු ගංගුරට එන්න කිව්වා. ඒ කියන්නේ මේ පැත්තේ මිනිස්සු මේ පැත්තෙන් ගඟුරට එන්න කිව්වා. මේ පැත්තේ මිනිස්සු මේ පැත්තෙන් ගඟුරට එන්න කිව්වා. පින්නතුනි කෝටි ගාණක් මිනිස්සු එදා ආවා ආනන්ද හඳුරාගේ පරිනිර්වාණය බලන්න. පිනිමන් පාන කෙනෙක් නැහැ, චිතකයක් නැහැ, ආදාහන මළුවක් මොකක්වත් නැහැ. පින්නතුනි එදා ආනන්ද මහරහතන් වහන්සේ, ඒතොර රහත්ලානේ, ආනන්ද මහරහතන් වහන්සේ හරියටම රෝහිණී නදී තෙර ගඟ මැද අහස උඩ පළක් මැදගෙන තේජෝ ධාතුවට සමවැදිලා අදිෂ්ඨාන කළා, මං පිරිනිවන් පෑවට පස්සේ මගේ කඳෙන් උඩ කොටස ගැලවිලා රෝහි නදී යහා ගොඩට වැටෙන්න ඕනේ, කඳෙන් යට කොටස ගැලවිලා රෝහි නදී මිහා ගොඩට වැටෙන්න ඕනේ. පින්නතුනි කිව්වත් හරි අදිෂ්ඨාන කළත් හරි කෝටි ගාණක් මිනිස්සු බලන් ඉඳෙද්දී ආනන්ද මහරහතන් වහන්සේගේ ශරීරය අහස දෙම දෙකට වෙන් වුණා. ඒ ශරීරයේ දෙකට වෙන් වෙනව දැකලා දේශනාවේ කියනවා සමහර මිනිස්සුන්ගේ පුදුමයකව පපුවක් පැලුන්නේ නැති එක. ඒ තරම් මිනිස්සු මහ ලතෝ නිදුන්නා ආනන්ද හඳුරගේ ශරීරය හරි දෙකට වෙන් වෙනකොට. පින්නතුනි බුදුහාඳුරෝ පින්මන පාපු වෙලාවේ ඇඬුවේ දමදිවෙන් භාගයයි. නමුත් ආනන්ද මහරහතන් වහන්සේ පින්මන පාපු වෙලාවේ මුළු දමදිවක්ම එදා දමදිවක්ව පින්නතුනි ඇඬුවා. මෙහෙම කිව්වහම ආනන්ද හාමුදුරුව වහනවා, බුදුහාන්නේ මට කියන්න, ඔබ වහන්සේ පිනිවන් පෑවට පස්සේ මං කොහොමද ආදාහනය කරන්න ඕනේ? බුදුහාඳුන මතක් කළා, ආනන්ද එකක් මතක තියාගන්න, මේ ලෝකේ ඉහෙලින්ම කරන ආදාහන පූජෝත්සවය තමයි කාගේද? සක්විති රජුවන්ගේ ආදාහන පූජෝත්සවය. සක්විති රජුවන්ගේ ආනන්ද සක්විති රජෙක් මැරුණහම සක්විති රජුවන්ගේ දේහය 500 වතාවක් කපුලුම් වලින් ඔතනවා. ඔතලා සඳුන් තෙල් භාජනයක තැන්පත් කරලා සඳුන් වලින් විතරක් දරසයක් අදලා තමයි තැන්පත් කළ දේහය ආදාහනය කරන්නේ. ඒ විදිහට මගේ දේහයත් ආදාහනය කළාම ඇති කිව්වා. ආනන්ද හඳුරු කිව්වනේ, සක්විති රජු කියන්නේ කවුද? ඔබහන්සේ කියන්නේ කවුද? බුදුහානි ඔබහන්සේගේ ආදාහනය සක්විති රජුවන්ගේ ආදාහනයටත් වඩා ඉහළින් ගත යුතුයි කිව්වා. බුදුහාඳුරු මතක් කළා, ආනන්ද ඊට ඉහළින් ආදාහනය ගන්න බැරි අය නෑ මේ ලෝකේ. රජවරු ඕන තරම් ඉන්නවා. නමුත් එකක් මතක තියාගන්න ආනන්ද, සක්විති රජුවන්ගේ ආදාහනයට වඩා ඉහළින් භාග්‍යවතුන් වහන්සේගේ ආදාහනය ගත්තොත් එදාට මිනිස්සු කියයි බුදුහාමුදුරු ඉන්නකම් කතා කළේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි, අන්න ගත්ත ආදාහන පූජෝත්සවේ සක්විති රජුණකටත් වඩා ඉහළින් එයාගේ ගත්තා කියයි කිව්වා. මට පව් නෑ, මට බැන්න කියලා. නමුත් ආනන්ද බුදු කෙනෙකුට බැල්ල මිනිස්සු කටවරද්දගෙන පව් කරගන්නවා. ඉස කරන්න එපා. සක්විති රජුණගේ ආදාහනයට වඩා පහලේ
භාගතුන් වහන්සේගේ ආධානය ගන්නත් එපා. එදාට මිනිස්සු කියනවා මොකද්ද? සක්විජ රජුරෝ තනබත් බුදුහාමුදුර වටින්නේ නෑ කියලා. ඒ කතා දෙකම අහන්න තියන්න එපා ආනන්ද. මම කියපු විදිහටම තමයි මගේ ආධානය කරන්න ඕනේ. වෙන කිසිම කෙනෙක් වෙනස් කරන්නත් එපා. එදා තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුන්ට මතකයි චුන්ද කර්මාරගේ අන්තිම දානේ සූකර මද්දව දානියත් ඒ සියල්ලත් පින්නතුනි වළඳලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන සූදානම් වෙනකොට ලස්සන අදිෂ්ඨානයක් කළා. පින්නතුන් හැමෝම දන්නවා දීර්ඝායු සම්පත්තියේ භුක්ති විඳලා යම්කිසි බුදු කෙනෙක් පිරිනිවන් පෑවොත් ඒ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා ඒක ඝන බවට පත් වෙනවා. ධාතුන් වහන්සේලා විසිරෙන්නේ නැහැ. අඩුව ආවිෂයෙන් යම්කිසි බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවොත් ඒ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තැන් තැන්වලට විසිරේ. ඒක ධර්මතාවයක් අදිෂ්ඨානයක් පින්නතුනි. එතකොට අපේ බුදුහාමුදුරු කල්පනා කළා පිරිනිවන් පාන සුළු මොහොතකට කලින් මිනිස්සුන්ට බුදු කෙනෙක් හැටියට මාව දකින් ලැබුණේ අවුරුදු 45යි. ඒ නිසා මාගේ පරිනිර්වාණයෙන් පසු ධාතුන් වහන්සේලා ඒක ඝන බවටපත් නොවේවා, තැන් තැන්වලට විසිරියේවා. මගේ ධාතුන් වහන්සේලාවත් දැකලා මිනිස්සු වැඳ පුදාගෙන ඒ කෙරේ හිත පහදවාගෙන සුගතිගාමි තත්ත්වයටවත්පත් වේවා කියලා අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පින්නතුනේ දා සදහටම දෙනෙත් පියාගත්තා. ඒ දෙනෙත් පියාගත්තු දවසේ පින්නතුනි මේ ලෝක කොච්චර පිරිසක් පින්නතුනි අඬු ඒ නෙතු සංගල යටට ගියපු සෑම කෙනෙක්ම මතක තියාගන්න බුදුහාමුදුරන්ගේ කරුණා මෛත්‍රිය ලැබපු අය. එබඳු ඇස් දෙකක් සදහටම නිවෙනකොට, සදහටම පින්නතුනි පරිනිර්වාණයට පත් වෙනකොට කොච්චර පිරිසක් පින්නතුනි එදා දුක් වෙන්නේ නැද්ද මේ ලෝකේ? නමුත් තථාගතයන් වහන්සේගේ දේහය දැවුවේ නිකම්ම නිකං සෑයක නෙවෙයි, අර කිව් විදියටම සඳුන් වලින් පින්නතුනි හදලා දරසෑයක්. ඒ සියලු දේ තුල තමයි තැන්පත් කළා. සඳුන් තෙල් භාජනයක තැන්පත් කරලා ආදාහනය කළා. ආදාහනය කළාට පස්සේ පින්නතුන් හැමදෙනාට මතකයි එදා ධාතුන් වහන්සේලා අපිටත් ඕනේ, අපිටත් ඕනේ. සාක්‍ය වංශයත් කෝලී වංශෙ මෙහෙම කියාගෙනකොට පින්නතුන්ට මතකද බුදුහාඳුරන්ගේ ධාතුන් වහන්සේලා බෙදුවේ කවුද? ද්‍රෝණ බ්‍රාහ්මණයා. ඒ බෙදලා බෙදලා රජවරු 8 දිනකට බෙදලා දුන්නා. සමසේ බෙදලා දීලා කෝලී වංශ වැසියන්ට ලැබුණු ද්‍රාජදෝණේ තමයි ඒ ඇත්ත වරගෙන ගිහිල්ලා හැදුවේ. ඒ ඇත්ත වරගෙන ගිහිල්ලා ගංගානම් ගඟයිනේ චෛත්‍යයක් හදලා පින්නතුනි තැන්පත් කළා. නමුත් පසු කාලීනව ගංගානම් ගංගිවුර සේදිලා ගියා. චෛත්‍ය පින්නතුනි කැඩුනා. නමුත් ද්‍රාජදෝණේ තැන්පත් කරඬුවට කිසිම හානියක් වුණේ නැහැ. ඒ කරඬුව තමයි ගංගානම් ගඟේ පින්නතුනි පාවියගෙන ගිහිල්ලා ඒ කරඬුව ගියේ මහමෝදට. ඒ කරඬුව නැත්තම් දැක්ක මහා කෙල කියන නාරජ්ජිරෝ පින්නතුනි එදා අරගෙන ගිහිල්ලා වන්දනා කළා. නමුත් මේ ද්‍රෝණිය අයිති කොතෙන්ටද? රුවන්වැලි මහසෑයට. අර කෝලී වංශි වැසියන් ලැබුණු ධාතුදෝණේ තමයි අදටත් රුවන්වැලි මහසෑයේ පින්නතුනි විරාජමානව පින්නතුනි තන්පත්ව තියෙන බබලන්නේ. දුටුගැමුණු මහරජ්ජුරුවන් විසින් තමයි ඒ ධාතුදෝණේ රුවන්වැලි මහසෑය තන්පත් කළේ. තන්පත් කරනකොට රජුරුවත් අදිෂ්ඨානයක් කළා. මොකද්ද? අවුරුදු 5000ක් කල් මේ සම්බුදු සසුන පවතිනවා. ඒ කාන්තයි ඒ තාක්කල් මේ රුවන්වැලි මහසෑයත් පවතිවා කියලා අදිෂ්ඨාන පූර්වකව තමයි රුවන්වැලි මහසෑයයි අර ධාතු දෝණී පින්නතුනි තැන්පත් කළේ. දේශනාව ලැබිච්ච කාලයත් අවසානයි. ඒ නිසා පින්නතුනි මේ ඉගෙන ගත්තේ මහා පරිනිබ්බාන සූත්‍රයේ. මේක මේ පැයකින් කරන්න පුළුවන් දේශනාවක් නෙවෙයි, පැය 3-4ක් වුණත් කරන්න පුළුවන් ලස්සන දේශනාවක්. ඒ තරම් මේ දේශනාවේ කරුණු තියෙනවා. දේශනාවට හානි කළේ නැහැ, සූත්‍රයට හානි කළේ නැහැ. අත්‍යවශ්‍ය කරුණු පමණක් ගෙනහැර දක්වමින් සිත් තුළ ශ්‍රද්ධාව, බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙන විදියට මේ උතුම් දේශනාව සිද්ධ කළා. හැම දිනාම ශ්‍රද්ධාවෙන් මේ දේශනාව ශ්‍රවණය කළා. මේ වෙසක් සමය නිසා බුදුහාමුදුරුව කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවක් පින්නතුනි ඇති කරගන්න මේ දේශනාව හරියට පින්නතුනි වටිනවා. උතුම් දේශනාව ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තු මේ උදාරතර පින් කුසල් බලයෙන් පින්වත් හැම දිනාටම මේ උතුම් ගෞතම සම්බුද්ධ ශාසනය තුලදී වහ වහා චතුරාරි සත්‍ය ධර්මයත් අවබෝධ වේවා. සුඛසහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාබෝධේම සාක්ෂාත් වේවායි. සාධු 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 කියලා ප්‍රාර්ථනා කරමු. මෙත් සදහම් විකාශය ඔස්සේ විකාශනය කළ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙකුට මේ දේශනාව ශ්‍රවණය කරන්න අද අවස්ථාව සාදා දුන්නේ සර්ධා, එවාගේම ලක්ප්‍රිය, සමන් සහ බුද්ධිකා, ලේලිවරුන් වන ජයන්ති, එවාගේම ශ්‍රියානි, නිර්මලා සහ දිල්ලුක්ෂි, ඒවාගේ බෑනාවරුන් වන පුෂ්ප කුමාර මායාදුන්න මහත්මා,
ඇතුළකොට ඇති පවුල මුණුබුරු මිනිබිරයා. මේ දරුව හැමදනාම එකතු වෙලා එක් සත්ව එක් සිත්ත මේ උතුම් පින්කම සිද්ධ කළේ තම ඥාති හිතයිශී කල්‍යාණ මිත්‍ර හැමදනාම සම්බන්ධ කරගෙන. මේ උදාරතර පින අපි අනුමෝදන් කරමු. වර්ෂ 2011 මැයි මාසේ 10 දින මියපල්ලව සැපත් වුණු ආර්.එම්. සෙනවිරත්න අපේ ආදරණීය තාත්තට මේ උතුම් පින අනුමෝදන් වේවා. මේ දරුවන්ට කිරි දුන්නු ආදරණීය අම්මා වර්ෂ 1998 මැයි මාසේ 24 දින මියපල්ලව සැපත් වුණු අපේ සෝමලතා තෙන්නකෝන් ආදරණීය මෞතුමියටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. වර්ෂ 2019 සැප්තැම්බර් මාසේ 13 දින මියපල්ලව සැපත් වුණු හර්ෂ රත්නායක සහෝදරයාටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. වර්ෂ 2004 පෙබරවාරි මාසේ 14 දින මියපල්ලව සැපත් වුණු වසන්ත රත්නායක සහෝදරය ඇතුළු කොට ඇති මේ පින්කමට උදව්පකාර කළ ඥාතීන්ට හිතයිශීන්ට ඒ ඇත්තන්ගේ නමින් මියගිය ඥාතීන්ට සතරගත ඥාතීන්ටත් මේ උතුම් පින අනුමෝදන් වේවා. සංසාර දුක් කෙලවර උතුම් අමාමහ නිවනින්ම නිවීසනසෙත්වා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මයත් අවබෝධ කොටගෙන අපේ අම්මා තාත්තා ඇතුළු කොට ඇති ඥාතීහු නිවනින්ම නිවීසනසෙත්වායි සාධු 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 කියලා පින් දෙමු. එවාගේම අද උපන්දිනයේ සමරන අශෝකා වික්‍රම රත්න ආදනීය සොහොයුරියට අපි ආශිර්වාද කරනවා. පුණ්‍යවන්ත ජන්මදිනයකට බුද්ධාදී රත්නත්‍රය අනන්ත ආශිර්වාදයේ සැලසේවා. අපේ අශෝකා වික්‍රම රත්න මහාත්මනියට සහෝදරියට විජයශ්‍රී ජයශ්‍රීමා බෝහාම්දුරුවන්ගේ පිහිට ආශිර්වාදයේ ලැබේවා. ඒ පිහිටෙන් අශෝකා මහාත්මනිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙත්නාලිකාවේ නිර්මාතෘ අපේ ගලිගම්බුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම සාමීන් වහන්සේලාටත් මෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලයේ හැමදෙනාටමත් මේ පින්කමට උදව්පකාර කළ කොයි කාටත් ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක් අද මේ දේශනාව ශ්‍රවණය කළා. මේ වෙසක් සමයේ ශ්‍රද්ධා උපදවා ගත්තා. ඒ හැමදෙනාටමත් අපි ආශිර්වාද කරනවා. පින්නතුන් කොයි කාටත් ඒ වාගේම පින්නතුන්ගේ දරුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ද්‍රෝණයක් ධාතුන් තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ගුණ බලයේ ආශිර්වාදයේ ලැබේවා. බුද්ධගයා ශුද්ධ භූමියේ වැඩ සිට අප මහ බෝසතාණන් වහන්සේ වජ්‍රාසනයේ මතදී සකල ක්ලේශයන් ප්‍රහාණයට පත් කරලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා ඒ බව සත්‍යයි. ඒ සත්‍යානුභව බලයෙන් පින්වත් හැමදෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පන්නියම ලැබේවා. ඒ ප්‍රාර්ථනාවත් ඇතුව පින්නතුනි අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. තෙරුවනේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සෑම දිනෙක්ටම නිදුක් භාවය, නිරෝගී භාවය, සුවපත් භාවයම සැලසේවා. උතුම් වූ ධර්ම ශ්‍රවණය සිද්ධ කළ ශ්‍රද්ධාවන්ත පින්වන්ත ඔබ සෑම දිනෙක්ටම උතුම් වූ ධර්ම අවබෝධයේ පිණිස මේ කුසලානිසංස ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සුබනතුනි, අද මේ උතුම් වූ ධර්මානුශාසනාව සිදු කරන්නට අපගේ ධම්ම සභා මාසකයේට වැඩම අවදාහලේ අවසරයි. නැවත පාරයක් සිහිපත් කරන්නට පෝජ්‍යපාද හිඟුරේ පඤ්ඤාසේකර අපගේ පෙන්වන්ත ගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේට පාදහාපි වන්දනීය නමස්කාර පූරකව මේ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කර සිටපා. ඒ වගේම අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ සුපින්වර දායකත්වයේ ගෙන කටයුතු කරනු ලැබුවේ දෝදරුවන් වන සර්දා මහත්මිය, ලක්පිය මහත්මා, සමන් මහත්මා සහ බුද්ධිකා මහත්මියත්, ඒ වගේම ලේලිවරුන් වන ජයන්ති, ශ්‍රියානි, නිර්මලා සහ දිල්රුක්ෂි යන පිරිසත්, ඒ වගේම බෑනාවරුන් වන
පුෂ්ප කුමාර, මායා දුන්න සහ සියලු මොණපුරු මිනිපිරියන් ඇතුළු ඒ පවුල්වල සුපින්වන්ත පිරිස විසින් තමයි අද මේ ධර්මානුශාසනාවේ සුපින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන ලැබුවේ. ඒ සදහැවතුන්ගේ උතුම් වූ අරමුණු, උතුම් වූ ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන්ම සඵල වේවා. සාදු සාදු සාදු. එසේනම් සුපින්නතුනේ මීළඟට අපස්ථාව අවකාශය ඉදහසර වෙන් කරන්නට අප සූදානම් වන්නේ ගෞරවනීය දේශකයාණන් වහන්සේට පරිස්කාර පූජා කිරීමේ පුණ්‍යපත් මොහොතත් සමගිනුයි. ඒ වගේම ශ්‍රද්ධාවන්ත පින්වන්තව සැම දෙනෙක්ටමත් අවස්ථාව අවකාශය ඉදහසර වෙන්න පවතිනවා මේ උතුම් වූ ධර්මානුශාසනාවන්ගේ සැබැහැති දායකත්වයන්ගෙන කටයුතු කරන්නට. එසේනම් සුපින්නතුනේ තවත් මෙවැනිම උතුම් වූ ධර්මානුශාසනාවකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබගේ නිවහනෙන් සමුගෙන යන්නට අවසරයි. ඔබ සැම දෙනෙක්ටම සම්මා සම්බුදු සරණයි.